සාමාන්‍යයෙන් බියර් වල මිල අඩු කරන එක සහ මත්පැන් වර්ගය අනුව මද්‍යසාර පරිමාව පදනම් කර ගැනීමෙන් නව බදු හඳුන්වා දීම සම්බන්ධයෙන් අපේ රටේ මිනිස්සු අතර විවිධ අදහස් තිබෙනවා. දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කියන විදිහට ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 70%-75% අතර ප්‍රමාණයක් මත්පැන් පරිභෝජනය කරන්නේ නැහැ. මේ ප්‍රතිශතයෙන් අඩක් පමණ ස්ත්‍රීන් වන බවයි දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඔහු කියනවා පුරුෂයන්ගෙන් 15-20% අතර ප්‍රමාණයකුත් මත්පැන් භාවිත නොකරනවා කියලා. හැබැයි මත්පැන් භාවිත කරන පිරිස සාපේක්ෂ වශයෙන් අඩු වුවත් බටහිර රටවල් හා සංසන්දනය කිරීමේදී ඔවුන් තදින් මත්පැන් භාවිත කරන බව මාධ්‍ය වාර්තා අනාවරණය කළා. බටහිර රටක වසරකට එතනෝල් ලීටර 3.5කටත් 4කටත් ආසන ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ. හැබැයි ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ඒක පුද්ගල බීම ඒ වගේ 3-4 ගුණයක් වැඩි. මත්පැන් භාවිතය ඇත්තටම සෞඛ්‍ය ගැටලු වගේම සමාජීය ගැටලුත් ඇතිවීමට ප්‍රධාන හේතුවක්. සුරා සැල් තුලා ලැබී කරන මත්පැන් මිලදී ගැනීමට ආර්ථික හයියක් නොමැති ඇතැම් පුද්ගලයන් කසිප්පු වගේ නීති විරෝධී බලවිකරණ මත්පැන් වර්ග කරාත් යොමු වෙලා තිබෙනවා. නිල වාර්තාවලට අනුව මත්පැන් පානයේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වසරකට සිද්ධ වෙන මරණ සංඛ්‍යාව 10,000-15,000 අතර ගයක් ගන්නවා. එනි කොමුණත් බියර් වල මිල අඩු කිරීම තුළ ඒ සඳහා යොමු වන පුද්ගලයන් ඉන් නොනවති සැරවීම භාවිතයටත් හුරු වෙනවා කියලයි ඇතැමුන් ප්‍රකාශ කරන්නේ. කොම නමුත් සැර මත්පැන් භාවිතය අවම කර බීර එහෙම නැත්නම් බියර් වගේ විවිධ වෙනත් මත්පැන් වර්ගයක් දෙසට යොමු වීම නම් ශරීර සෞඛ්‍ය කෙරෙහි යහපත් බලපෑමක් ඇති කරනු ඇති බවයි ගොඩක් දෙනෙක් කියන්නේ. හැබැයි ඒක එහෙම නෙවෙයි. ඇත්තටම මේකේ අහිතකර බලපෑම වැඩි කියන කාරණය ඔබ දන්නවා. උදාහරණයක් වශයෙන් 32% මද්‍යසාර අඩංගු සැර බීමකින් ශරීරයට අවශෝෂණය වන එතනෝල් ප්‍රමාණයම 8% මද්‍යසාර අඩංගු බියර් කෑන් 4කින් ඔබේ ඇඟට අවශෝෂණය වෙනවා. ඉතින් බියර් වල මිල 5% දැම්මොත් සැර බීම භාවිතය අඩු වෙලා සාපේක්ෂ වශයෙන් සෞඛ්‍යට හිතකර තත්ත්වයක් ඇතිවනු ඇද්දයි දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සමාජයට උත්තර දීලා තියෙනවා. ඇත්තටම ඔවුන් කියන්නේ බියර් කියන එක හොඳයි කියන්නේ මිත්‍යාවක්. කොහොම බිව්වත් එතනෝල් කියන්නේ එතනෝල්ම තමයි කියන එකයි. එනි කොමුණත් ලංකාව තුළ මද්‍යසාර පිළිබඳ ප්‍රතිපත්තියක් සැකසීමේදී කරුණු දෙකක් යෝජනා කරලා තියෙනවා කියලා තමයි වැඩිදුරටත් ඔවුන් කියන්නේ. මේ යෝජනා අතර මත්පැන් නොබොනු පිරිස, ඒ කියන්නේ 65-75% අතර ප්‍රමාණය ඒ විදිහටම පවත්වා ගැනීම සහ මත්පැන් භාවිත කරන පිරිස ක්‍රමෙන් අඩු කිරීම සඳහා සැලැස්ම ක්‍රියාත්මක කිරීමත් ඔවුන් අපේක්ෂා කරනවා. ඉතින් කොමුණත් බියර් මිල 5% දැමීම තුළ විශේෂයෙන්ම පාසල් දරුවන් සහ තරුණ පරපුරත් මත්පැන් කෙරෙහි යොමු වීමේ දැඩි අවධානමක් පැවතිය හැකි බව තමයි සමාජ ජාල ඔස්සේ ගොඩක් දෙනෙක් ප්‍රකාශ කරන්නේ.